හරි පුතේ හරි වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවේ පුතේ දැන් i-learning college එකේ අධ්‍යාපනය ලබන අපේ හත ශ්‍රේණිය අපේ දූල පුතාලට දැන් මේ වෙද්දී අපි පාඩම් කටයුතු ආරම්භ කළා ඇත්තටම දැන් මාස දෙකක් වගේ පුංචි කාලයක් තමයි ඉල්ල තියෙන්නේ ඔබේ කොඩි තුවක් උසයක ඔබේ වැඩ කටයුතු ටික ආරම්භ කරගනිමින් ඔබේ අධ්‍යාපන රටාව තුල ඉතින් පුතේ ඔබ දන්නවා संबंध जयग्रहण ඉදිරි වැඩ ටිකට කරගෙන යන්න අපේ දරුවොත් එක්ක. ඉතින් පුතේ හරි අවබෝධයෙන් වැඩ කරමු. හරි. දැන් ඔයාලා දන්නවා හරි අවබෝධයෙන් බලාගෙන බෝඩ් එක දිහා. හත වසරේ ඔයාලට සමස්ත හත ශ්‍රේණියේදී ඉගෙන ගන්න පාඩම් 12ක් තියෙනවා. ඒක ඔබ දන්නවා. අච්චි පොතේ පාඩම් 12ක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ කොරෝනා ඇවිල්ලා විනාශ කරේ නැත්තම් ඔබට අවුරුද්දට වාර 3ක් තියෙනවා. පළවෙනි වාරය දෙවනි වාරය තුන්වෙනි වාරය විදියට ඔබට වාර 3ක් තියෙනවා පුතේ. ඉතින් මේ පාඩම් 12 පළවෙනි වාරේට පාඩම් 4යි දෙවනි වාරේට 4යි තුන්වෙනි වාරේට 4යි විදියට තමයි මෙන්න මේ පාඩම් ටික බෙදෙන්නේ. ඉතින් අද පොඩි දුවක් උසේ සූදානම් වෙන්නේ පළවෙනි වාරයක දාලා පාඩමක් ඔයාලත් එක්ක කතා කරන්න. පළවෙනි වාරයක දාලා පාඩමක්. දැන් ඔයාලා දන්නවා අපි දැන් මේ වෙද්දී පාඩම් 4ක් 5ක්. පාඩම් 5ක් විතර අපි අංග සම්පූර්ණව කතා කරලා ඉවරයි. ඔයාලට තා පුංචි කොටස් ටිකක් කතා කරන්න තියෙනවා පුතේ සෑම පාඩමකම ව්‍යාකරණ පොයින්ට්. ඒ කියන්නේ ව්‍යාකරණ කොටස් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ සියල්ලක්ම අපි කතා කරමු පාඩම් ටිකක් කතා කරලා අවසානයේදී. අද අපි කතා කරනවා මෙන්න මේ පළවෙනි වාරයක අදාළ ලස්සන පාඩමක් ඉතාමත් වැදගත් පාඩමක් පෙළ ගන්න අච්චු පොතේ 14 වෙනි පිටුව අච්චු පොතේ 14 වෙනි පිටුව 14 වෙනි පිටුව හරි මෙහෙමයි දැන් ඔයාලා දන්නවා මෙච්චර කාලයක් පොඩි තුවක් කුස එක වැඩ කරා පොඩි තුවක් කුස කොයි වෙලාවකවත් අපේ දරුවන්ගේ වැඩ චෙක් කරේ නැහැ ඒක පැහැදිලි නේද මේ වෙනකන් අපි වැඩ කරා ඔයාලා වැඩ කරනවද නැද්ද කියලා බැලුවේ නැහැ බැලුවා නමුත් අර පන්තිය තුලදී වැඩිපුර වෙලාවක් අපි කරේ පාඩම කරගෙන ගියේ එක තමයි නමුත් පුතේ මෙන්න මේ මාසේ ඉඳන් නොවැම්බර් මාසේ අද පළවෙනි දවසේ ඉතින් මේ පළවෙනි දවස් ඉඳන් ඉදිරියට සියලුම වැඩ ටික කරන් යන්නේ අපි පන්තිය තුල පන්තිය වෙලාවෙදිමයි හේතුව අපි මුලින් කතා කරගෙන ගියේ අපිට අපේ කාලය වැදගත් වෙන නිසා දැන් අපිට කාලය තියෙනවා හේතුව පාඩම් අපි සංඛ්‍යාවක් අවසන් කරගෙන තියෙන නිසා හරි අවබෝධයෙන් අපි පන්තිය තුලදීම වැඩ ටික කරමු මම කැමති සියලු දෙනාම කැමරේක ඔන් කරන් වැඩ කරනවා නම් හේතුව එතකොට ඔයාලට ක්‍රියාකාරකමක් සාකච්ඡා කරන් යද්දී අපිට පුළුවන් හරි අවබෝධයෙන් ඔයාලා වැඩ කරනවද නැද්ද දැන් මිට කලින් තිබ්බේ 6 වසරේ ක්ලාස් එක ඔයාලගේ නංගිලා මල්ලිලාගේ පන්තියක් තිබ්බේ. ඒ පන්තියේ දරුවන්ගේ විශාල අඩුපාඩු ටිකක් අහු වුණා පුතේ. ඒ දරුවෝ වැඩ කරන දිහා බලන් ඉද්දි. ඉතින් ඒක නිසා ඔයාලගේ අඩුපාඩු හදා ගන්න ඕන නම් අඩුපාඩු ටික හදා ගන්න ඕන නම් කැමරේ කොන් කරලා හරි අවබෝධයෙන් අපි වැඩ ටික කරගෙන යන්න. පෙළ ගන්න අච්චු පොතේ 14 වෙනි පිටුව. 14 වෙනි පිටුව. හරි. දෙවනි පාඩම 14 වෙනි පිටුව. බලන්න පුතේ වණම් 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 ලියාගමු තේරුම වණම් කියන්නේ වනාන්තරය ලියාගන්න තේරුම අච්චු පොතේම වණම් කියන්නේ වනාන්තරය ලියාගමු පාඩම් මාතෘකාවේ තේරුම වණම් වනාන්තරය හරි පුතේ ඔය පාඩම් මාතෘකාවෙන් පවා විභාගෙට ප්‍රශ්න හදන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ගුරුවරයෙක් විදියට මේ වගේ පොයින්ට් වලින් පවා පුතේ දරුවන්ට විභාගීය ප්‍රශ්න අහනවා නැද්ද බලන්න ඔබට මේ විදියට ප්‍රශ්න එන්නේ නැද්ද කියලා බලන්න මේ විදියට ප්‍රශ්න ඔයාලා දැකලා තියෙනවා නම්
මේ විදියට විභාගෙට ප්‍රශ්න පුතේ නිර්මාණය කරනවා ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ගුරුවරයෙක් විදියට මේ කියන්නේ හරි අවබෝධයෙන් ඔය වචන පිළිබඳ අවබෝධය මතක තියාගන්න අංක 1 හොඳට අහගන්න පුතේ දෙමළ භාෂාව තුල තියෙනවා නයනු වර්ග 3ක් නයනු වර්ග 3ක් තියෙනවා ලයනු වර්ග 3ක් තියෙනවා ඊළඟට වයනු වර්ග 2ක් තියෙනවා ඔන්න ඔය මෙන්න මේ 8 3යි 6යි 2යි 8යි මෙන්න මේ 8 භාවිත කළ පුතේ විභාගෙට ප්‍රශ්න අනිවාර්යෙන්ම 6 වසර 7 වසර 8 වසර 9 වසර කියන ශ්‍රේණි තුනේ පළවෙනි වාර විභාගය දෙවෙනි වාර විභාගය තුන්වෙනි වාර විභාගයට පුතේ ප්‍රශ්න නිර්මාණය කරනවා අනිවාර්යයි ඒක නිසා හොඳට ඔය පාඩම තුල තියෙන වචන පිළිබඳ අවබෝධය අපේ දරුවන්ගේ මෙතෙන්ට දාගන්න එහෙම වුණොත් අපිට මේ පාඩම හොඳට කවර් කරගන්න පුළුවන් හරි අවබෝධෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා අපි යම් පාඩමට පාඩම් මාතෘකාව ලියාගන්න ඕනම් කියන්නේ වනාන්තරය වනම් කියන්නේ වනාන්තරය වනම් කියන්නේ වනාන්තරය වනම් කියන්නේ වනාන්තරය හරි වනම් කියන්නේ වනාන්තරය බලන්න පුතේ අච්චු පුතේ 14 වෙනි පිටුවේ තියෙනවා රතු පාට කොටුවක් ඇතුලේ පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝ පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝ ලියාගම් පුතේ තේරුම පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝ පින්තූරය බලා හරි අවබෝධෙන් ලියාගන්න පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝ පින්තූරය බලා පින්තූරය බලා කලන්දුරෙයියාඩුවෝ සාකච්ඡා කරමු පින්තූරය බලා සාකච්ඡා කරමු පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝ පින්තූරය බලා සාකච්ඡා කරමු හරි අවබෝධේ හරි දැන් සියලු දෙනාම ගන්න තමන්ගේ පයිච්චි පුත්තහම් එඩුංගල් අභ්‍යාස ලියන පොත ගන්න හරි අවබෝධෙන් කොයික්මන් කරන් අභ්‍යාස ලියන පොත අරගෙන අභ්‍යාස ලියන පොත අරගෙනත් දිනේ දා ගන්න සියලු දෙනාම මම කරන සෑම දෙයක්ම පිළිවෙලකට කරන්න පුරුදු වෙන්න පුංචි කාලේ ඉඳන්ම ඒක අංක 1 පුතේ පුංචි කාලේ ඉඳන් සියල්ලක්ම පිළිවෙලකට කරන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් අපිට අපේ වැඩ ටික ඉතාමත් අවබෝධයෙන් කරගෙන යන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත් දෙයක්. හරි අවබෝධයෙන් අභ්‍යාස පොත අරගෙන අද දිනේ දා ගන්නකෝ. ඉක්මනට. අද දිනේ දාගෙන පාඩම් මාතෘකාවත් ලියා ගන්න ලස්සන පෑනකින් අංක 2 දෙවනි මාතෘකාව වුණම් වණම් හරි අවබෝධයි ඉක්මන් කරන් හරි අවබෝධයෙන් ලියා ගන්න පාඩම් මාතෘකාව හරි අවබෝධයෙන් ඉක්මන් කරමු පාඩම් මාතෘකාව ලියා ගන්න වණම් කියලා ඔය දැන් සම්බන්ධ වෙන අය ඉක්මනට තමන්ගේ අභ්‍යාස ලියන පොත අරගෙන අද දිනේ දාගෙන පාඩම් මාතෘකාව ලියා ගන්න වණම් කියලා හරි අවබෝධයෙන් ඉක්මන් කරමු හරි දැන් අච්චු පොතක් ගන්න 14 වෙනි පිටුව පෙල්ල ගන්න මෙන්න මේ පිටුවේ තියෙන රූපය බලන්න පොඩ්ඩක් සියලු දෙනාම හරි අවබෝධෙන් හරි ලියා ගන්න මෙහෙම ප්‍රශ්නයක්
අංක 1 කියලා ප්‍රශ්නයක් දාලා ලියාගන්න මෙහෙම හරීම වැදගත්. මට බලන්න ඕන දැන් මේ මාසෙ ඉඳන් අපේ දරුවෝ මෙහෙම කරන්නේ ඇයි කියලා පෙන්වන්නම් පසුව. හරිද? හේතුව දැන් ඔයාලා දන්නවා පොඩි තුවක් උස මෙහෙම ප්‍රශ්න දුන්නේ නැහැ. ඒ මේව දුන්නේ නැහැ. මුල් දවස් ටිකේ පාඩම් කතා කරා විතරයි. කඩිමුඩියේ හරි පටන් ගත්තා ටක් 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 ගාලා පාඩම් බැලුවා. ඊට පස්සේ ඊළඟ පාඩම් ගිහ ටක් 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 ගාලා තා පාඩම් බැලුවා. ඊළඟට ගිහ ටක් 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 ගාලා තා පාඩම් බැලුවා. නිකන් නෙවෙයි ඉතින් ක්‍රියාකාරකම් කරන ගමන්. නමුත් ඔයාලගේ අඩුපාඩුවක් අපිට බලා ගන්න බැරි වුණා මට. ඉතින් ඒක නිසා මේ මාසෙ ඉඳන් පුතේ සියලුම වැඩ අපි පන්තිය තුලම කරනවා. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරගන්න. ඒ වගේම තා පුංචි දෙයක් කියනවා නොවැම්බර් මාසේ අන්තිම සතියේ ඔයාලට ප්‍රශ්න පත්‍රයක් අපි සාකච්ඡා කරනවා කොඩිතුවක් උස. කොඩිතුවක් උස ඔයාලට ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. අන්න ඒකට අවශ්‍ය වෙන අඩිතාලම දාගන්න තමා මේ සතියේ ඉඳන් අපි වැඩ ටික කරගෙන යන්නේ. ඉතාමත්ම වැදගත් වූ දෙයක් තමයි අද අපි කතා කරන්නේ. මේ පාඩම පුතේ පුංචි පාඩමක්. නමුත් මේ පාඩමෙන් ලකුණු 100ක් වෙන ප්‍රශ්න පත්‍රය අනිවාර්යෙන්ම ලකුණු 10 ප්‍රශ්න 3ක් 4ක් ගොඩනංවන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඉතින් ඔයාලට chance එකක් තියෙන්නේ. ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ගුරුවරයෙක්ගෙන් දෙමළ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ඔයාලා ලබපු ලොකු ජයග්‍රහණයක්. හේතුව ගුරුවරයා ප්‍රශ්නයක් දන්නවා එන්න සම්භාවිතාවක් තියෙන. එතකොට අපි ඒ කොටස් වලට සූදානම් වුණාම අනිවාර්යෙන් අපේ ලකුණු ටික වැඩි වෙනව නේද? අන්න එතෙන්ට තමන්ගේ ඔළුවේ තියාගෙන දාගන්න තරු ලකුණක්. සෝරි අංක 1 කියලා දාගන්නකො. අංක 1. ලියාගන්න මෙහෙම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ලියාගන්න ඈ. පින්තූරය බලා හරි අවබෝධයෙන් ඔන්නෝයින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. රූපයක් දීලා ඒ රූපේ තමන් දකින දේවල් 10ක් ලියන්න. හරි අවබෝධේ. පින්තූරය බලා එහි ඔබ දකින දේවල් 10ක් ලියන්න. පින්තූරය බලා එහි ඔබ දකින දේවල් 10ක් ලියන්න. සිංහලෙන් නෙමෙයි හරිද? දෙමළෙන් ඕන ලියන්න. මේක මේ පහන්සල් ක්ලාස් එක නෙමෙයිනේ. මේක කොඩිතුවක් උසේ ක්ලාස් එක. ඉතින් ඕක දෙමළෙන් දෙනවා නම් මට දෙන්න පුළුවන්. හරිද? කීල්වරුම් පඩත්තිල් උල්ල ෂොට් හලේ නැත්තම් පෙයර් චොල් එළුදුංගල් කියලා දෙන්න පුළුවන්. නමුත් එහෙම දුන්නොත් දෙමළ කියන්නේ බුදු අම්මෝ කඩවලේ කියලා තමයි කියන්න වෙන්නේ. එහෙම වුණොත් දෙමළ. එහෙම බෑනේ. කොහොමද නිවුස් බලනවද? නිවුස් බලනවනේ. කතරගම දේවාලයේ රම්තලියක් අතරම يعني අතුරුදහන් වෙලා කියලා කතාවක් දන්නව නේද? එහෙම කතාවක් දන්නව නේද? කතරගම දේවාලයේ මේ රම්තලියක් අතරම මේ අතරමං වෙලා අතරමං නෙවෙයි අතුරුදහන් වෙලා කියලා. දන්නවනේ එහෙම කතාවක්. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් අපේ දෙයක් නැති වුණොත් අපි යන්නේ කාගේ ගාවටද? දැන් සාමාන්‍යයෙන් දෙයියන්ගේ ගාවට නේද අපි යන්නේ? දෙයියන් ගාවට ගිහිල්ලා අනේ දෙවියනි මගේ මේ ඇත්තටම මමත් ආගම දහම විශ්වාස කරනවා නැත්තේ නෑ. මම නම් කතා කරන්නේ ඇත්තටම බුද්ධාගම තමයි අපිට වටින්නේ. බුද්ධාගම වල නියත දර්ශනයක් තියෙනවා. ඉතින් ඒක නිසා බුද්ධාගම ඇත්තටම අදහන. උදේ හවස පහන තියන්න. ඒව වැදගත් පුතේ. ජීවිතේට ගොඩක් වැදගත්. ඉතින් ඒක නිසා හරි අවබෝධයෙන් වැඩ කරන්න. මම කිව්වේ මට උඹේ නිවුස් එකක් ඇහුණා මේ රන්තලිය හොයාගෙන කියලා. කපු මහත්තයාගේ තර රන්තලිය තිබිලා තියෙනවා. ඉතින් දැන් කපු මහත්තයාගේ ගෙදර තමයි රන්තලිය තිබිලා තියෙන්නේ. ඉතින් මේ ඔන්නෝග තමයි ප්‍රශ්නේ. හරිද? විභාග පාස් කරලා දෙන අනේ දෙවියනි අපේ දරුවට එහා ගෙදර දරුවට වඩා කොහොම හරි එක එකක් අරන් දෙන්නේ හොදටම ඇති. එහෙමයි දේවල් දෙක කියලා කියන්නේ. එහෙම නෙවෙයි කියන්නේ මම මේ නිකන් අතින් දාලා කිව්වේ බොරුවට. එහෙම නෙවෙයි. මේ ඔහොම තමයි කියන්නේ. ඉතින් ඔයාලා හිතන්න දෙයියොන්ගේ ගාව තියෙන රන්තලිය පරිස්සම් කරගන්න බැලුව ඔයාලට කොහොම ඒකක් අරන් දෙන්නද? අයියෝ කඩවලේ තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා පාඩම් කරන්න ආගමික ආශිර්වාදේ වටිනවා. ආශිර්වාදය තියෙනවා. නමුත් මනක් කල්පිත දේවල් විශ්වාස කරන්න යන්න එපා. ඒක එපා. ඒක නිසා කියන්නේ ආශිර්වාදය වටිනවා වැඩ කරන්න ඕන. නැත්තම් කොච්චර බෝධි පූජා 7ක්
කරත් වැඩක් නෑ පුතේ ඔයාලා වැඩ නොකර අනේ මට විභාගයට ප්‍රතිඵලයක් අරන් දෙන්න අන්තිම සතිය තුල කොහොම හරි එහෙම බෑ එහෙනම් ඉතින් කපු මහත්තයාගේ පුතා තමයි මේ ලංකාවේ අංක 1 ඇයි දෙවියන්නේ විභාගේ පාස් කරලා දෙන්නේ එහෙම නෑ පුතේ එහෙම නෑ කිසිම අවස්ථාවක එහෙම හිතන්න එපා තමන්ගේ මහන්සියෙන් ගන්න දෙයක් තමයි ඉතුරු වෙන්නේ හරි අවබෝධයෙන් වැඩ කරන්න ඕන ප්‍රශ්නයක් වුනේ හරි අවබෝධයෙන් ලියන්න පින්තූරේ බලා ඔබ දකින දේ ඔබ දකින දේවල් 10ක් ලියන්න කියලා හරි අවබෝධයෙන් ඉක්මන් කරන්න පිටු අංක 14 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මේ රූපය මේක නම් 10ට වඩා ලියන්න පුළුවන් ඉක්මන් කළා ටක් ගාලා හරිම නියමයි පට්ට නියමයි කියලා ඉක්මනට ලියන්න මට පොඩ්ඩක් ඔයාලගේ අකුරු බලන්න ඕන ඒක නිසා තමයි ඔන්න ඔය ක්‍රියාකාරකම කරන්න දුන්නේ සියලු දෙනාම ලියන්න අනිත් දේ තමයි පොඩ්ඩක් සර්ට කියන්න පුළුවන් නමකින් රීනේම් කරගත්තනම් හොඳයි නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවනේ කොහොම බලන්න අනිත් අය තික්මන් කරන්න කොහොම බලමු තග්ගාලා ඔබේ රූපේ දකින දේවල් 10ක් ලියලා ඉක්මනට පොඩ්ඩක් පෙන්නන්න සර්ට අපි පොඩ්ඩක් බලමු අකුරු දරුවන්ගේ අකුරු වගේද කියලා දෙමළ අකුරු දෙමළ අකුරු නම් සිංහල අකුරු වලට වඩා ලස්සන වෙන්න ඕන හරිද ඔයි වගේ ප්‍රශ්න වලට හුරු වෙන්න ඕන පාඩම් කොච්චර කරත් පැරන්නේ නැහැ පුතේ ප්‍රශ්න හුරුවක් නැතුව ප්‍රශ්න තමා අංක 1 එසඳු මොකද මේ කොණ්ඩේ අදින්නේ කොකෝ ලියන් ඉක්මනට ලියන් 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 කවුද බලමු ඉක්මනටම රූපේ දකින දේවල් 10ක් ලියලා පෙන්නන තරඟකාරීත්වයෙන් අංක 1 दरुआ खाओ देखिए बालू मुआपी तमंगोये रूपे दाकीने देवाल दहायक लिए ला टग्गाला पेन्ना न सर डिस्क्रीन नगर में ही मांगला हैंड रेस एक बारा टग्गाला स्क्रीन नगर नाले तो बोला सर दाकीनो हाय वासरे नांग इत्तेरा में होता तारका कारी त्यक्ति वापी बालू मु खाता वासरे तपे दरुओ अड़पाड़ी कोई पंकर ओ गणेश लिया निक मंडे बिंदु आय हताई हत्ता आटे लिया निक मंडे आ ऐसा दुनिया माय होंदाई ऐसा दू हरिपुते होंदाई को अनिता है तिक पंकर मु ඉස්සඳු බඩගින්න ඉඳලා තියෙන මං ඉඳන්නේ කොයික් බං කරන් තමන්ගේ අඩුපාඩු ටික අල්ලගන්න තියෙන වෙලාවක් මෙතන ඒක නිසා පොඩ්ඩක් ඉස්සඳු අකුරු හොඳයි අකුරු හොඳයි තව ටිකක් මේ පොලිෂ් කරගන්න දෙමළ ටික එතකොට හරි කොණිත් තික් බං කරන් ආ නියමයි දෙවුමි හරි පුතේ හොඳයි රූල් ඇරලා ඊතර නියමයි දෙවුමි තරින්දයා හරි හරි චමෝද්යා 0729 හරි පුතේ හරි ජනීෂා කොණිතය තික්මන් කරන් හරි දෙවුමි හරි පුතේ
හරි පියුමී හොඳයි හරි උමේෂී කො කවිෂාන් පෙන්වන්න කවිෂාන් පාරින්ද පෙන්වන්න පුතේ ආ දැන් සම්බන්ධ උනේ දැන්ද සම්බන්ධ උනේ ආ හරි හරි ප්‍රශ්නයක් නැහැ අපි කතා කරන්නේ දෙවනි පාඩම ඉක්මන් කරලා පෙළ ගන්න දෙවනි පාඩම කොණිත්තයි හරි අපි එන සාකච්ඡාව පටන් ගමු හරිම නියමයි පට්ට නියමයි කියලා අපි සාකච්ඡාව පටන් ගමු හොඳයි හරි මයුමි හරි පුතේ අපි තව ටිකක් කතා කරන ගමන් අඩුපාඩු හදා ගමු හරි දැන් සම්බන්ධ වෙච්ච අය අච්චුපතේ 14 වෙනි පිටුව බලන්න හරි පුතේ අච්චුපතේ 14 වෙනි පිටුවේ කිව්වේ තමන් දකින්න දේවල් 10ක් මෙන්න මේ රූපය තුල තමන් දකින්න දේවල් 10ක් ලියන්න කියලා අපිට මේක දැක්කව වචන 20ක් වුණත් ලියන්න පුළුවන් නමුත් අපි වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමේ අදිටනින් ඉක්මන් කරලා ලියමු තමන් දකින්න දේවල් ටික හරි අවබෝධයෙන් හරි අංක 1 මරංගල් අංක 1 මරංගල් හරිනම් ඒව ලියලා තියෙනවා නම් ගැටලුවක් නෑ ලියලා නැත්තම් ලියා ගන්න මරංගල් ඊළඟට නිලා නිලා තුන්වෙනි එක කුරංගු තුන්වෙනි එක කුරංගු හතරවෙනි එක පුතේ තේනීකල් හතරවෙනි එක තේනීකල් තේනීකල් පස්වෙනි එක තමයි පුතේ පූකල් පස්වෙනි එක පූකල් හයවෙනි එක වානම් සර් තේරුම් ටික කියන්නම් ලියා ගන්න දැනට වානම් ඊළඟට පරවෙයි පරවෙයි හය පරවෙයි හල් අටවෙනි එක ලියා ගන්නකෝ තමන් ලියලා තියෙනවා නම් ගැටලුවක් නැහැ ලියලා නැතිව ලියා ගන්න ඊළඟට පුතේ පළංගල් 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 ඊළඟට ඈතින් පේනවා පුතේ කන්දක් මලෙයි 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 අන්තිම එක තාරකා නක්ෂත්‍රම් නක්ෂත්‍රංගල් ඔන්න 10ක් ලිව්වා ඉක්මන් කරලා ලියා ගන්න කියන්න කවිෂාන් පාරින්ද මොකද ප්‍රශ්නේ කියන්න කවිෂාන් සර් ගෲප් එකේ ලින්ක් එක දෙනවද මං අදමයි පන්තියට සම්බන්ධ වුනේ ग्रूप के लिंक के यानी कविशान ओ आ यानी කොහොමද ලින්ක් එක වට හම්බුනේ එතකොට මම මට වෙන ගෲප් එකකට ආවා මේ ප්‍රී ක්ලාස් දාන ගෲප් එක මං ඉන්නවා ඒකේ තිබ්බ ලින්ක් එක හරි ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒ ක්ලාස් එකෙන් සම්බන්ධ ඒ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ ගෲප් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාට ආ හරි ඔයි මං කරන්න අනිත් කියන්නේ කියන්න පුතේ මේ අර මේ හරි බලන්නකෝ හරි අවබෝධයෙන් බලන්න මේ මෙතන පුතේ වනම් කියන්නේ වනාන්තරය ඔය රූපය තුල තමන් දකින්න දේවල් 10ක් තමයි සර් මෙතන ලිව්වේ ඔයාලට ඔය ප්‍රශ්නය දුන්නේ
ඔයාලගේ අකුරු පිළිබඳ අවබෝධය පොඩ්ඩක් සර්ට බලා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අකුරු බලා ගන්න ඕන නිසා තමයි මේ ඔය ක්‍රියාකාරකම කරන්න දුන්නේ. ඉක්මන් කළා තමන් ලියලා නැති දේවල් තියෙනවා නම් ටග් ගාලා ලියා ගන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කළා ඒ ටික හදාගන්න පුතේ හරි ඔය දැන් ඒ කියන්නේ අද group එකටවත් සම්බන්ධ නොවුන අයට ඒ කියන්නේ පුතේ කවුරු හරි යාළුවෙක් දුන්න මාර්ගෙන් එහෙම ආපු අයට මම chat box එකට දානවා link එක පැහැදිලිද ඒ group එකේ link එක දාන්නම් ඉක්මන් කළා සම්බන්ධ ඒ group එකට සම්බන්ධ වෙන හේතුව chat box එක මම open කරන්නේ ඔයාලට විචූර්ණ දාන්න නෙවෙයි ඒක මම අංක එක කියලා කියන්න ඕන ඒක නිසා සම්බන්ධ නොවුන දරුවෙක් ඉන්නවනම් ටග් ගාලා link එක දාන්නම් ඉක්මනටම සම්බන්ධ වෙන්න මම ඉක්මනටම chat box එක off කරනවා ඉක්මන් කරන්න හරි ඔන්න දැන් ඉක්මනටම සම්බන්ධ වෙයි ඒ කියන්නේ අපේ group වල කවුරුවත් නැතුව ආ ඒ කියන්නේ අපේ group වල නැතුව එහෙම යාළුවෙක් link එකේ වල එහෙම සම්බන්ධ වුණා නම් පුතේ අනිවාර්යෙන්ම අපේ group වලට සම්බන්ධ වෙන්න හේතුව තමයි අපි දැන් ඉදිරියට වැඩ ටික කරන් යන්නේ group හරහානේ ඉතින් අපිත් එක්ක වැඩ කරපු අය දන්නවා ඉතින් කොහොමද වැඩ කෙරෙන්න ඕන කියලා ඉතින් හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න ඉක්මන් කළ සම්බන්ධයට මම තා විනාඩියක් දෙන්නම් ඉක්මන් කරන්න ඔබ ලියා ගන්න අතරේ ප්‍රයෝජනය ගන්න උපරිම ඉක්මන් කරන්න ඉක්මන් කරන්න එතකොට පුතේ ඔයාලා සම්බන්ධ වෙලා තියෙන්නේ එතකොට යාළුවෝ link එකවලද දැන් ගොඩාක් අය සම්බන්ධ වෙලා තිනවා link එකෙන් හරි මම chat box එක off කරනවා පුතේ හරිනේ සම්බන්ධ වුණානි සියලු දෙනාම හරි හේතුව අමාරු එහෙම නැතුව කරන් යන්න හේතුව දැන් මෙහෙමයි එක්කෙනෙක් දෙන්නේ කැත තමන්ගේ වැඩත් එක්ක ඒක නිසා තමයි chat box එක ඉල්ලන්නේ නමුත් වෙනත් කට්ටියත් ඉන්නවානේ ඉතින් වැඩක් කරන්නෙත් නැතුව විලාස කරනා ඉතින් ඒක ප්‍රශ්නයක්. හරි අභිෂේක් හරි පුතේ අභිෂේක් ඉඳුවර හරි පුතේ. හරි. අපි පාඩමට යම් හරි අවබෝධයෙන් හොඳයි. ගොඩක් අයගේ අකුරු හොඳයි. අපිට පේපර් එකක් වගේ කරද්දී අඩුපාඩු ටික ඔක්කොම හදා ගන්න පුළුවන් ගැටලුවක් නොවෙන්න. හරි. අපි බලමු. අච්චි පොතේ 15 වෙනි පිටුව. අපි හරි අවබෝධයෙන් මේකේ තේරුම සාකච්ඡා කරමු හරි අවබෝධයෙන්. මේක ඉතාමත් වැදගත් පුතේ. මේ පාඩම මොකද වැදගත් වෙන්නේ හේතුව විභාගයේ ප්‍රශ්න නිර්මාණය වෙන ස්ථාන ගණනාවක් මෙතන තියෙනවා දැන් කිව්වට ඒක ඔයාලට එච්චර වැටහීමක් නැහැ අපි ඒ ටික පාඩම කරගෙන යන අතරේ සාකච්ඡා කරමු මේක බෝඩ් එකේ දාපු එක ලියාගෙන ඉවර අය දාන හෑන්ඩ් රයිස් එකක් බලන්න පොඩ්ඩක් හේතුව කරන වැඩේ ඵලදායි වෙන්න ඕන හරි හරි දැන් ඔයා අර දරුවේ කිව්ව නිසා හරි නැත්තම් දැන් ගොඩක් අය දන්නේ නැහැ මේ i learning කියලා මෙහෙම පන්ති කරගෙන යනවා කියලා. ඉතින් දැන් අද link එක දැවට පස්සේ ගොඩක් අය දැන් සම්බන්ධ වුණා. ඉතින් ඒක මම කසුන්සර පොඩක් දැනුවත් කරන්නම්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගැටුවක් වුණත් තග්ගාල group එක සම්බන්ධ කරලා වැඩටි කරගන්න පුළුවන් class එක යන අතරේ. හරිද? හරි. අපි එහෙනම් බලමු තග්ගාල තේරුම් ටික ලියාගන්න. මරංගල් කියන්නේ gas. හරි අවබෝධයෙන් ලියාගන්න. මරංගල් gas. मरंगल गास नीला कियान्ने पुते हांद नीला कियान्ने हांद දැන් වැසි සහිත කාලගුණික තත්ති නිසා දැන් ගොඩාක් දරුවෝ මැසේජ් කරනවා අනේ සර් පන්තිය නතර කරන්න අපිට වැඩ කරන්න විදියක් නැහැ ඉතින් එහෙම කියලා මගේ පුතේ ඉතින් වැස්ස කියලා අපිට පන්තිය නතර කරොත් කොඩිතුවක් උසට වෙන දෙන්න දවසක් නැහැ ඉතින් බය වෙන්න එපා මේකේ රෙකෝඩින් එක අපි වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා අදම. එතකොට ඔයාලට ප්‍රශ්නයකින් තොරව වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුණ ගමන් ටග් ගාලා ඔයාලට ඒකත් බලන්න පුළුවන් ගැටලුවකින් තොරව. හරිද? නැත්නම් ඉතින් තරහ වෙන්න එපා. පන්තිය නතර කරන්න කියලා ගොඩාක් අය මැසේජ් කරලා දෙනවා අනේ සර් වැස්ස නිසා අපිට සිග්නල් නැහැ නතර කරන්න හිමිම කියලා. හිම කරන්න බෑනේ පුතේ. ඉතින් ඒක නිසා මේ වෙබ්සයිට් එකේ දාන එකෙන් ඔයාලට බලන්න පුළුවන් ගැටලුවක් ආවොත්. නිලා කියන්නේ හඳ
කුරංගු කියන්නේ වඳුරා. මෙතන වඳුරෝ ගොඩාක් ඉන්නවා පුතේ. කුරංගු හල් කියලාම ලියාගන්න. කුරංගු හල් වඳුරෝ. කුරංගු හල් වඳුරෝ. කුරංගු හල් වඳුරෝ. කුරංගුහල් වඳුරෝ කුරංගුහල් වඳුරෝ තේනීකල් මීමැස්සෝ ලියාගන්න තේනීකල් මීමැස්සෝ කුරංගුහල් වඳුරෝ තේනීකල් මීමැස්සෝ තේනීකල් මීමැස්සෝ තේනීකල් මීමැස්සෝ හරි අවබෝධයෙන් ලියාගන්න මීමැස්සෝ ඊළඟට පස්වෙනි එක පූක්කල් කියන්නේ මල් පූක්කල් කියන්නේ මල් මල් වගේ දරුවන් පූක්කල් පොළ පිල්ලෙයිහල් මල් වගේ දරුවන් पूकल मल वानम किया ने पुते आहसे लिया करने वानम आहसे कैमरा उनका रो थोड़ा ही नहीं दबाते करना ही पड़ता कितनी कैमरा उनका रो तितनी अपना कमा नहीं थी प्रश्न आता है तमांगे मुंगे सर का पेन्ना ना क्या बोलती नहीं मिच्छर लास्टर सर के ने की दी हम मुंगे पेन्ना लाइक जेनो मेरे वानम आहसे பறவைகள் பட்சியோ பறவைகள் பட்சியோ பறவைகள் பட்சியோ அப்படியே வேற கூட தியனவா இக்மாங் கரண்ண பறவைகள் பட்சியோ பறவைகள் பட்சியோ இளங்கட்ட பழங்கள் பலதுரு பழங்கள் பலதுரு பழம் කියන්නේ පුතේ එක පළතුරක් පළංගල් කියන්නේ පළතුරු පළංගල් පළතුරු නවවෙනි එක මලයි කියන්නේ කන්ද මාලයි මාලය මලයි කන්ද මලයි කන්ද කන්ද මලයි කන්ද மலை கந்து அந்திமேக நட்சத்திரங்கள் தரு நெத்தம் தாரகாவோ தரு நெத்தம் தாரகாவோ தரு நெத்தம் தாரகாவோ ஹர் அபி தென் யங் ஹரி அவபோதெங் அச்சி போதே पालोस वैनी पिटू है तीन में कभी पांडी है डिस्कस करने हरी अवबोधिं अभी बाल तो हरी अभी बालों पुते हरी अवबोधिं आई तेरुं टीका किया ना मरंगल किया ने गास एक मंगरान हरी नंग हरी दागर ने तंग लिया करने मरंगल किया ने गास नीला किया ने हांदे नीला किया ने हांदे इलागे टक कुरंगुहल किया ने वांदुरो कुरंगुहल वांदुरो तेरी कल मी मैसो पूक कल किया ने माल वानम किया ने पुते आहासे परवे हल किया ने पाक्षियो பழங்கள் කියන්නේ பழதுரு மலை කියන්නේ கந்த நட்சத்திரங்கள் தரு නැත්තම් தாரகாவோ හරි අපි යන් අච්චි පොතේ 15 වෙනි පිටුවේ කවි පන්තියට ඉක්මන් කරලා බලමු හරි අවබෝධින් ආසිරියරින් උදවියුඩන් පාඩලෙයි செவி மடுப்போம் හරි අවබෝධෙ ලියාගමු තේරුම පුතේ ආසිරියරින් උදවියුඩන් ගුරුතුමාගේ උදව් ඇතිව හරි අවබෝධෙ ලියාගමු गुरुतुमागे उदाव ऐतिव
ගුරුතුමාගේ උදව් ඇතිව පාඩලෙයි සෙවිමඩුප්පෝම් ගීතයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව ගීතයට සවන් දෙමු ලියාගන් ගුරුතුමාගේ උදව් ඇතිව ගීතයට සවන් දෙමු පුතේ දැන් අද සම්බන්ධ වෙච්ච දරුවෝ නම් දන්නේ නැතුව ඇති පොඩි තුවක් උසයක කොහොමද පාඩමක් සාකච්ඡා කරන්න කියලා ඔබට අවශ්‍ය වෙන්නේ පාඩමක් සාකච්ඡා කරන්න යද්දි පැන්සලක් විතරයි පන්සලක් නෙමෙයි පැන්සලක් හරිද නැත්තම් දුවාවි ගේ වටේ අනේ පොඩි තුවක් උසයක දෙමළ කතා කරන්න පන්සලක් ඕන කියලා හරි පැන්සලක් විතරයි ඕන වෙන්නේ හේතුව පාඩම් ටික සාකච්ඡා කරන්න යද්දි අපි වචන ඉගෙන ගන්න ඕන වචන ඉගෙන ගත්තේ නැති වුණොත් අපිට දෙමළ හැමදාම අමාරුයි දෙමළ අමාරු නෑ පුතේ දෙමළ අමාරු කරලා තියෙන්නේ ඔයාලගේ පාසල් ගුරුවරු ඇත්තම කතාව ඒක හේතුව දැන් අඩුපාඩුවක් මම කියන්නේ පාසල් ඔයාලගේ පාසලේ දෙමළ උගන්වන්නේ බොරුද කියලා බලන්නකෝ එක්ක භූගෝලයේ උගන්වන මිස් නැත්නම් ඉතිහාසය උගන්වන මිස් නැත්නම් පුරවැසි උගන්වන මිස් නැත්නම් බුද්ධාගම උගන්වන මිස් සමහර ඉස්කෝලවල විද්‍යාව උගන්වන මිස් පවා දෙමළ උගන්වනවා ඉතින් මේ දැන් ඔය වැඩ කරද්දිනේ ඔය අපිට දරුවෝ කියන්නේ දැන් ඔහොම කියන්නේ ඇද්දි එක දරුවෙක් මට මේ අයිලර්නින් එකේමයි දරුවෙක් කියනවා සර් අපිට දෙමළ උගන්වන මිස් කෙනෙක් නැහැ ඒ දරුවා කියන්නේ සර් අපිට මේ දෙමළ උගන්වන මිස් කෙනෙක් නැහැ අපිට විද්‍යා මිස් තමයි මේ පීරියඩ් එකට දෙමළ උගන්වන්න කියලා දාලා තියෙන්නේ නමුත් මිස් කරන්නේ අපිට ලැබ් එකට එන්න කියලා ඒකෙත් විද්‍යා උගන්වන එකනේ සර් ඉතින් විභාගයට දෙමළ පේපරේ කියලා අපේ අය ඔක්කොම කරන්නේ උඩ බලන් ඉන්න එක විතරයි ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඉතින් ඒක නිසා පුතේ පාසල් මට්ටම තුල දකින්න අඩුපාඩුවක් තමයි ඔන්න ඕක ඉතින් ඒ අඩුපාඩු ඉතින් අපිට ඒව ප්‍රතිසංස්කරණය කරන්න බැහැ ඉතින් නමුත් ඔයාලගේ අනාගතය තමයි ඕකෙන් පුතේ හීන වෙන්නේ අතන මේක දුකක් මේ විෂය කොච්චර වැදගත් වෙනවද කියලා ගොඩක්ම තේරෙනවා ඔයාලට ඔයාලගේ මේ ළඟදී ආව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කට් ඔෆ් මා ඉතින් මේකෙදී විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වෙච්ච ඔයාලගේ අයියලක්කල වැඩිම හොයන කෝස් දෙක මොකද්ද තමිල් සහ ඉංග්‍රීසි කෝස් තමයි හොයන්නේ හේතුව තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශීදී පවා ලැන්ග්වේජ් බලනවා ඉතාමත් වැදගත්. ඉතින් ඒක නිසා මේ විෂය ඉගෙන ගන්න. විෂය ඉගෙන ගත්තොත් ඔබට හොඳ ගමනක් යන්න පුළුවන් ශ්‍රී ලංකා සමාජය තුළ. ඉතාමත් වැදගත්. අපි බලමු පාඩම. හරි අවබෝධයෙන් බලමු පුතේ. හරි අවබෝධයෙන් බලමු. පළවෙනි පේළිය බලමු. පූ පූත්තු ඉරුක්කුදු. බලන්න පුතේ. පූ පූත්තු ඉරුක්කුදු. පූ පූත්තු ඉරුක්කුදු ලියා ගන්න මල් පිපෙයි ඉරුක්කුදු කියන්නේ තිබේ හරි අවබෝධයෙන් ලියා ගන්න මල් පිපි තිබේ මල් පිපි තිබේ මල් පිපි තිබේ පූ පූත්තු ඉරුක්කුදු මල් පිපි තිබේ දෙවනි පේළිය බලමු පළම් පළත්තු තොංගුදු පළම් පළ බලන්න පුතේ පළම් පළත්තු තොංගුදු පළම් පළතුරු හරි අවබෝධෙන් පළතුරු පළතුරු පළත්තු තංගුදු ඉදි එල්ලෙයි පළතුරු ඉදි එල්ලෙයි පළතුරු ඉදි එල්ලෙයි පළම් පළංගු තොංගදු පළතුරු ඉදි එල්ලෙයි පළතුරු ඉදි එල්ලෙයි පළංගු තංගදු මගේ පුතේ හොඳට අහගන්න දැන් ඔයාලා වෙළඳ පොළකට ගියොත් සාමාන්‍යයෙන් පොළක් කියලා කියන්න සඳෙයික්කු පොළකට ගියාම ඔයාලා දකිනවා පළතුරු බැලුවොත් ඉදුණු පළතුරු සහ අමු පළතුරු විදියට ආකාර දෙකක් තියෙනවා ඒක ඔයාලා දන්න දෙයක් පැහැදිලිද පුතේ දෙමළ භාෂාව තුළ ඉදුණු පළතුරු පළම් කියලා කියනවා අමු ඒවට කියනවා කායි කියලා මාන්ගායි කියන්නේ පුතේ අමු අඹ මාන් පළම් කියන්නේ ඉදුණු අඹ අන්න ඒ දෙකේ පුංචි වෙනසක් තියෙනවා හේතුව තමයි මම දැකපු දෙයක් සබරගමු පළාත සබරගමු පළාතේ
වර්ෂාවසාන ප්‍රශ්න පත්‍රයේ 7 ශ්‍රේණියේ 2019 හරි 18 හරි මට හරියට අවුරුද්ද නම් මතක නැහැ. අන්න ඒකේ පුතේ මෙහෙම ප්‍රශ්නයක් තිබ්බේ. පින්වරුම් ෂොට්කලුක් කාණ පොරුත්තමාන සිංහල ෂොට්හලේ එළදුහ කියලා. ගැලපෙන මෙව වචන වලට ගැලපෙන සිංහල වචන ලියා දක්වන්න. මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ තිබ්බේ. කායි සෝරි කායි නෙමෙයි තිබ්බේ. මෙහෙම තිබ්බේ කායි කියලා තිබ්බේ. කයි කියලා තිබ්බේ 9 හරි 10 හරි මට ඒක අංක නම් මතක නැහැ කයි කියලා තිබ්බේ ඒකේ මාකින් එකේ අමු පළතුරු නැත්තම් අමු දේවල් කියලා ලියලා තිබ්බේ නැත්තම් ඒක වැරදි දෑවා අන්න ඒක නිසා පොඩ්ඩක් හොඳට මතක තියාගන්න පුතේ දෙමළ භාෂාව තුල ඉදුරු සහ අමු කියන ભેදය පොඩ්ඩක් සලකනවා යම් කිසි අවස්ථාවල පොඩක් එක මතක තියාගන්න පොඩක් අහුවෙච්ච නිසා කිව්වේ බලන්න පළම් පළංගුත්තංගදු පළතුරු ඉදි එල්ලෙයි ඊළඟට තුන්වෙනි පේළිය පූක්කලිලේ තේනීකල් පූක්කලිලේ මල්වලින් හරි අවබෝධෙන් පූක්කලිලේ මල් हरियाबोधे बलाते पूकल मलवलिन मलवलिनो मलवलिनो पूकल தேனீக்கள் மல்வலின் மீமெஸ்ஸோ மல்வலின் மீமெஸ்ஸோ பூக்களிலே தேனீக்கள் மல்வலின் மீமெஸ்ஸோ தேன் எடுக்குது தேன் தேன் කියන්නේ පුතේ මී පැණි எடுக்குது ගනි හරි අවබෝධ ලියා ගන්න மல்வலின் மீமெஸ்ஸோ තේන් නෙරුක්කුදු මී පැණි ගනි නැත්නම් පැණි ගනි පැණි ගනි කියලා ලියා ගන්න තේන් නෙරුක්කුදු පැණි ගනි පැණි ගනි හරි අවබෝධෙන් පැණ ගනි නෙවෙයි හරිද පැණ ගනි නෙවෙයි පැණි ගනි පැණි ගනි ඊළඟට ඊළඟ පේළිය පැණිගනි අයියෝ කඩවලේ පැණිගනි පැණි පැණි පැණගනි නෙවෙයි පැණි මොන දැන් පහන්සේ ක්ලාස් එකක් මට දැන් මෙතන කරන්න වෙනවා අපේ සිංහල උගන්න පහන්සේ ක්ලාස් එකක් මෙතන උගන්නන දැන් බලන්න දරුවෝ කී දෙනෙක් මේ නයන්න වැරද්ද කියලා බලන්න පැණි කියනකොට එන්නකො මේ නයන්න පුතේ පැණිගනි එනුකුදු ගනි පැණි ගනි ඊළඟට ඊළඟ පේළිය කුරංගු කූට්ටම් වඳුරු රංචුව ලියා ගන්න කුරංගු කූට්ටම් වඳුරු රංචුව ආ පොඩ්ඩක් අපිට පේළිය කතෑරුණා නේද පේළිය කතෑරුණා पलतुरु පලතුරු කැඩු කුරංගු කූට්ටම් වඳුරු රංචුව පලතුරු කැඩු වඳුරු රංචුව පලතුරු කැඩු වඳුරු රංචුව පලතුරු කැඩු වඳුරු රංචුව පලතුරු කැඩු වඳුරු රංචුව බලන්න අන්තිම පේළිය රුසිත් උන්නදු රස කර කයි
උන්නදු කියන්නේ පුතේ අනුභව කරනවා. නමුත් මෙතන අපි ලියාගමු කයි කියලා. රස කර කයි. වඳුරු රංචුව රස කර කයි. උන්නදු රස කර කයි. රස කර කයි. රස කර කයි. හරි. අපි බලමු දෙවනි කවි පන්තිය බලන්න. පට්ටම් පොළ. පට්ටම් කියන්නේ මොකද්ද? පට්ටම් කියන්නේ සරුංගලය. හරි. පට්ටම් කියන්නේ පුතේ සරුංගලය. පට්ටම් පොළ සරුංගල් වැනි ලියාගන්න. පට්ටම් පොළ සරුංගල් වැනි පට්ටම් පොළ සරුංගල් වැනි සරුංගල් වැනි පරවෙයි කූට්ටම් පරවෙයි කූට්ටම් කුරුළු රෑන සරුංගල් වැනි කුරුළු රෑන හරි අවබෝධෙන් ලියාගමු සරුංගල් වැනි කුරුළු රෑන පට්ටම් පොළ පරවෙයි කූට්ටම් සරුංගල් වැනි පරවිර පරවි නෙවෙයි කුරුළු රෑන සරුංගල් වැනි කුරුළු රෑන කුරුළු රෑන කුරුළු රෑන පරන්දු සෙල්ලුදු බලන්න පුතේ පරන්දු සෙල්ලුදු ඉගිලියයි පරන්දු ඉගිලි සෙල්ලුදු යයි සරුංගල් වැනි කුරුළු රෑන ඉගිලියයි සරුංගල් වැනි කුරුළු රෑන ඉගිලියයි ඉගිලියයි හරි අපි බලමු හතරවෙනි පේළිය හරි අවබෝධෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා බලමු අපි වන මුලදොම් වානරංගල් වනම් මුලදුම් වනම් මුලදුම් වනය පුරා හරි අවබෝධෙන් ලියාගමු වනය පුරා වානරංගල් වඳුරෝ වනය පුරා වඳුරෝ වනම් මුලවදුම් වානරංගල් වනය පුරා වඳුරෝ වනය පුරා වඳුරෝ වනය පුරා වඳුලෝ වඳුරෝ බලන්න ඊළඟ පේළිය වනය පුරාම වඳුරෝ බලන්න පායින්දු තිරියුදු පායින්දු පැන නැත්තම් පණිමින් පායින්දු පණිමින් පණිමින් තිරියුදු එහෙ මෙහෙ ඇවිදි හරි අවබෝධෙන් වනය පුරා වඳුරෝ පණිමින් එහෙ මෙහෙ ඇවිදි එහෙ මෙහෙ ඇවිදි හරි මේ 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 කවි පන්තිය පොඩ්ඩක් ලියා ගන්නකොහොම මම පුංචි දෙයක් කියලා දෙන්නම් දෙමළ සාහිත්‍ය ගැන හරිද ඒක ඇත්තම වැදගත් දෙයක් පොඩක් hina ayi කිව්වම පස්සේ මම ඒක කියලා දෙන්නම් දැන් පාඩමහන් ඉදින සමහර අය මෙහෙමයි ඕපදූපයක් කියද්දි නම් ස්ක්‍රීන් එකට මෙහෙමයි හරි කියලා දෙන්නම් ඒකත් අපි මේක පොඩ්ඩක් බලලා ඉමු පායින්දු තිරියදු පණිමින් එහෙ මෙහෙ ඇවිදි එහෙ මෙහෙ ඇවිදි ඊළඟට බලන්න ඊළඟ පේළිය පූවුම් පළමුම් පූවුම් පළමුම් සේරුඳු නල්ල හරි අවබෝධේ පූවුම් මල්ද ලියා ගන්න පූවුම් මල්ද හරි අවබෝධේ වැදගත් පුතේ ඔය වචන වැදගත් ඔයාලට දැන් ඔය ව්‍යාකරණ කොටස් කතා කරන්න නැහැ ඔය ව්‍යාකරණ කොටස් අපිට කතා කරන්න තියෙන්නේ නවය වසරේදී හේතුව නවය වසර වෙද්දී ඔයාලා පොඩ්ඩක් භාෂාව ගැන පොඩ්ඩක් හොඳ මේ දැනුමකින් ඉන්නේ දැන් ඔවා කතා කරන්න ගියොත් දෙමළ කියන එක ඇත්තටම එපා වෙනවා අnder දෙමළ වගේ නිහුණාට පස්සේ ඉතින් එහෙම එහෙම ඕනේ නැහැ අපි පොඩ්ඩක් මේ ටික කතා කරලා පේපර්ස් වලින් අපි ඔය ටික කවර් කරගමු ප්‍රශ්නයක් නැහැ එතකොට මේ දවස් වෙනකන් කතා කරු පාඩම් ටික හොඳට බලා ගන්න හේතුව නොවැම්බර් මාසේ අන්තිම සතියේ දෙමළ ප්‍රශ්න පත්‍රයක් අපි පාඩමේ
පන්තිය තුල අපි සාකච්ඡා කරමු. එතකොට ඔයාලට හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න පුළුවන් හරිම නියමයි පට්ට නියමයි කියලා. බලමු අපි පූවුම් පළමුම් සේරුඳු නල්ල ලියාගන්න මල්ද පළතුරුද ලියාගමු මල්ද පළතුරුද මල්ද පළතුරුද සේරුඳු එකතු කර මල්ද පළතුරුද එකතු කර මල්ද පළතුරුද එකතු කර මල්ද පළතුරුද එකතු කර නල්ල වාසම් වීසුදු හොඳ සුවඳක් හමයි මල්ද පළතුරුද එකතු කර නල්ල වාසම් වීසුදු හොඳ සුවඳක් හමයි හොඳ සුවඳක් හමයි හොඳ සුවඳක් හමයි SL ප්‍රමෝද 0.750 මොකද කරන්නේ වැඩ ගන්නවද නැත්නම් ඔළුව කසනවද මොකද ප්‍රශ්නේ වැඩ කරන්න ඕනේ ඉතින් දැන් මම දැක්කා අම්මත් ළඟ ඉඳලානේ ගියේ නේද කැමරේක ඔෆ් කරාට වැඩක් නෑ මම වෙන්න ඕන ටික ඔක්කොම දැක්කනේ වැඩ කරන්න ඉතින් අපරාධයක් නැත්තම් අපරාධයක් නේද බලන්න පූවුම් පළවුම් සේරුඳු නල්ල මල්ද පළතුරුද එකතු කර නල්ල වාසම් වීසුදු හොඳ සුවඳක් හමයි හොඳ සුවඳක් හමයි හරි හොඳට අහගන්න හරිද දැන් ඔය පුතේ කවි පන්තිය නිර්මාණය කරපු රචකයා හිතන්නේ කැලෑවක සිදුවන දේවල් ගැන කැලෑවක දැන් අපි නම් කැලයක් කියවට පස්සේ ඇත්තටම බයයි අපේ දූල නම් කැලයක් ඇත්තටම මං හිතන්නේ ගෙවත්තට වචන්නේ නැතුව ඇති ඇයි කැලයක් කිව්වොත් කූඩැල්ලෝ හැමතැනම හරි නේද කූඩැල්ලෝ දැක්ක ගමන් ඊයා 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 තමයි ඉතින් ඕවා අපි දකින දේවල්නේ ඉතින් මේ දැන් ඔය කවි පන්තිය රචනා කරපු කෙනා දකින්නේ වනාන්තරයක සිදුවන අසිරිය බලන්න පරවෙයි කූට්ටම් කුරුළු රෑන පට්ටම් පොළ වාල දැකලා තියෙනවා පුතේ සජීවීව සරුංගල් යවද්දි ඈත අහසේ බලන් නූලකින් මෙහෙම අද්දිද්දි සරුංගලේ නිදහසේ අහස තුල වානත්තිල් වානතුල් වානතුල් අහස තුල ඉතාමත් ලස්සනට පර පක්ෂියෙක් වගේ පුතේ මෙහෙම ගමන් කරන්නේ අන්න ඒක පුතේ පරවෙයි කූට්ටම් පට්ටම් පොළ පක්ෂි රෑන සරුංගල් වගේ පියාඹනවා ඉගිලියයි පරන්දු සෙල්ලුදු ඉගිලියයි අන්න ඒ වගේ පුතේ දෙමළ භාෂාව තුල කවි පන්ති නිර්මාණය කරද්දී බොහෝ රචකයන් දකිනවා ජීවමාන දෙයක් අජීවමාන දෙයකට උපමා කරනවා ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි දෙමළ භාෂාව තුල දැන් සර් කියලා දෙන්න යන්නේ දැන් හොඳට අහගන්න හරිද මෙහෙමයි පුතේ සාහිත්‍ය අතින් බැලුවොත් ඔයාලා දන්නවා පහන්ස ඔයාලට හොඳට කියලා දෙනවා සිංහල සාහිත්‍ය ගැන සිංහල සාහිත්‍ය තුල තියෙනවා පුතේ ලස්සන කවි පන්ති බුත්තිල කාව්‍ය කියයි ඊළඟට සඳ කිඳුරු දාකව කියයි අන්න ඒ විදියට තියෙනවා ඒ වගේ තමයි පුතේ දෙමළ සාහිත්‍යය දෙමළ සාහිත්‍යය තුල ලස්සන ලස්සන කවි පන්ති තියෙනවා ඒ කවි පන්ති නිර්මාණය කරද්දි පුතේ දෙමළ රචකයන් පුතේ යොදා ගන්නවා උපමාවන් උපමාවන් දෙමළ සාහිත්‍ය තුල යොදා ගන්න සෑම අවස්ථාවකදීම ඒ කියන්නේ උපමා යොදා ගනිද්දී පරිසරය උපමා කරනවා කාන්තාවන්ට උපමා කරලා තමා මේ දෙමළ කවි පන්ති රචනා කෙරෙන්නේ කාන්තාවන්ට තමා උපමා කරන්නේ පුතේ ඈත අහසේ තියෙන තරු තරු ගන්නවනේ එළියට බැස්ස ගමන් පේනවා තරු පේපර් එක ලකුණු ආවට පස්සේ ඊට වඩා හොඳට තරු පේනවා අපිට නේද ඈත අහසේ තියෙන තරු පුතේ ඈත අහසේ තියෙන තරු නිවි නිවි පත්තු වෙනවා ඒ කියන්නේ නිවි නිවි පත්තු වෙන බල්බ් එකක් නෙවෙයි ඈත අහසේ තියෙන තරු මෙහෙම බබලනවා අන්න ඒ තාරකාව නක්ෂත්‍රංගල්
උපමා කරනවා පුතේ කාන්තාවන්ගේ ඇස්වලට කාන්තාවන්ගේ ඇස්වලට උපමා කරනවා ඈත අහසේ තියෙන තාරකාවක් ඊට පස්සේ මම ඔය පුංචි අවස්ථා දෙකක් කියන්නේ නැත්තම් තව කියන්න පුළුවන් වෙලාව නැහැ ඔයාලා දැන් පොඩ්ඩක් ඔව අහන් ඉන්න නිසා මෙන්න මෙහෙම අහන් ඉන්නේ කටට මැස්සොත් යාවි සමහර අයගේ ඒ තරමට කට අරන් අහන් ඉන්න සමහර අය හරි අහගන්නකො ඊළඟට තව දෙයක් දැන් ඔයාලා දකින්න පුතේ ගංගාවක් ගංගාවක් ගලා බසිද්දී අන්න ඒ ගංගාව පුතේ උපමා කරනවා කාන්තාවන්ගේ කේශ කල්යාණියට මොකද කේශ කල්යාණ දැන් කල්පනා කරනවා අපේ කොල්ලෝ ටික මොකද්ද මේ සර් කෝ කේශ කල්යාණිය කියලා කියන්නේ අලුත් කල්යාණියක් කල්පනා කරනවා මොන කල්යාණිද කියලා කේශ කල්යාණිය කියලා කියන්නේ පුතේ කෙස් කලම ඒ කියන්නේ කෙස් කෙස් ඒ කෙස් කලම උපමා කරනවා පුතේ ගඟකට ගඟකට දැන් කල්පනා කරන්න පුළුවන් හරි ගඟ තමා මේ කෙස් ටික එතකොට ගඟේ ඉන්න මාළු කවුද කුකුණු ටික නේද එහෙම නේද කෙස් ඒ කියන්නේ කෙස් කලම ඉන්න කුකුණු ටික තමා ගඟේ ඉන්න මාළු ටික අන්නේ ඒ වගේ දැන් මම දන්නේ මට නම් ඇත්තටම ඔය ගැන අත්දැකීම් නැහැ කාන්තාවන්ගේ කෙස්වල උකුණෝ ඉන්නවද බින්කොණ්ඩෝ ඉන්නවද පණුවෝ ඉන්නවද ගැඩවිලෝ ඉන්නවද මම දන්නේ නැහැ ඉතින් හරිද ඉතින් මම නිකන් කියන්නේ බොරුවට කියන්නේ ඉතින් දැන් ඒ විදියට සාහිත්‍ය තුල ලස්සන දේවල් උපමා කරලා තියෙනවා මම ඔයාලට පසුව කතා කියලා දෙන්නම් රාමායණය ගැන ඇත්තටම ලස්සනයි පුතේ දෙමළ සාහිත්‍ය තුල තියෙන ඇත්තටම ලස්සන ආදර කතාවක් ඒ කියන්නේ පාඩමට අදාළ නැහැ 11 වසරින් නම් අපි ඔය උගන්වනවා නමුත් මෙතන මම පොඩ්ඩක් අර සාහිත්‍ය ගැන කිව්ව නිසා දැනුවත් කරේ ලස්සන සාහිත්‍යයක් තියෙනවා දෙමළ භාෂාවට ඒ සාහිත්‍ය ගැන කතා කරන්න ගියොත් අපිට පැය 24ක් නෙවෙයි අවුරුද්දක් වුණා කතා කරන්න පුළුවන් ඉතින් ඔය ඔතෙන්ට අහුවෙච්ච නිසා කිව්වේ කාන්තාවන්ගේ කේශ කල්යාණි උපමා කරනවා ගඟකට ඒ ගඟේ ඉන්න මාළු තමයි කේශ කල්යාණිය තුල ඉන්න උකුණෝ ගැඩවිලෝ පණුවෝ බින්කුණ්ඩෝ කියන සෑම දෙයක්ම හරිද ඔන්න පුංචි hina යන දෙයක් කිව්වා. ඉතින් මේ අපි ඉතුරු ටිකක් බලමු. තව වැදගත් දේවල් තියෙනවා. මම ඉතින් ඔයාලට දැන් මේව කියලා දෙන්නේ නැහැ. පාඩම් ටික ඉවර කරගන්න ඕන නිසා. තව ලස්සන ලස්සන දේවල් තියෙනවා මේ හොඳ හොඳ දේවල්. ඉතින් ඒව පසුව කතා කරමු. දැන්ට පොඩ්ඩක් ඒක මතක තියාගන්න. හරිද? හරි. බලමු අපි ඊළඟ පේළිය. වට නිලා මෙල්ල මෙල්ල වට නිලා මෙල්ල මෙල්ල වටකුරු හඳ හරි අවබෝධයෙන් ලියා ගන්න වටකුරු හඳ මෙල්ල මෙල්ල සෙමින් සෙමින් වටකුරු හඳ සෙමින් සෙමින් වටකුරු හඳ සෙමින් සෙමින් වටකුරු හඳ සෙමින් සෙමින් අර දැන් අර සර් කලින් කිව්ව උපමාව මේ සිංහල කාන්තාවට ගැලපෙන්නේ නැහැ හරිද? ඒ කියන්නේ උකුණු තියෙන එක සිංහල කාන්තාවට ගැලපෙනවා. අර තාරකාවක් වගේ ඇස් දිලිසෙන එක සිංහල කාන්තාවට ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ පුතේ දෙමළ අයට, දෙමළ කාන්තාවන්ට. ඔයාලා දැකලා තියෙද මේ වතුවර වතුකර ඉන්න දෙමළු නෙවෙයි හරිද? මේ වතුකර දෙමළු නෙවෙයි. වතුකර දෙමළුන්ගේ මේ ඒකතාව නේ මං කියන්නේ. වතුකරේ ඉන්න දෙමළ අය නෙවෙයි. යාපනයේ ඉන්න දෙමළ අය. ඒ අයගේ ඒ කාන්තාවන්ගේ ඇස් පුතේ හරියට මේ සර් වශීඋන්නේ නැහැ. හරිද? වශීඋන්නේ නැහැ. සර් වශීඋනේ නැහැ. ඒ අර යාපනයේ ඉන්න මේ කාන්තාවන්ගේ ඇස් ඇත්තට පුතේ තාරකා වගේ. තාරකා වගේ දැන් කල්පනා කරනවා හරි. ඕ තාරකාව බැබලෙනවා. එතකොට ඇස් දෙකක් බැබලෙනවා ඇති නේද? එහෙම නෙවෙයි, එහෙම නෙවෙයි. ඇත්තම ලස්සන එක මට කියන්න තේරෙන්නේ නැහැ මෙහෙමයි කියලා. ඉතින් මේ ලස්සනයි මේක. සිංහල කාන්තාවන්ට වඩා ලස්සන කාන්තාවන් ඉන්නවා දෙමළ කාන්තාවන්. ඉතින් මේ ඉගෙන ගත්තොත් යාපනයේට පත්වීමක් හදාගෙන ගිහිල්ලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ යාපනයේ. ඇත්තම හොඳයි. ඇත්තම මේ යාපනයේ ජීවිතේක ඇත්තම හොඳයි අරගෙන දුෂ්කරතාවය තියෙනවා පුතේ. නමුත් මම ඔයාලට පෙන්නන්න දැන් කතා කරපු නිසා මේ තියෙන්නේ යාපනයේ යාපනේ අපි ගිහිල්ලා දවස් 5ක චාරිකාවක් ගිහිල්ලා මේ ගෙදරකින් ඒ ගෙදර දරුවන්ගේ අතේ සෑම දරුවෙක්ගේ ගාම පාසල් යද්දි තියෙනවා මෙයින් බුදු මෙයින් මේ පිළිමයක් ගණදේවි පිළිමයක් පාසල් යන සෑම දරුවෙක්ගේ ගාවම තියෙනවා මෙයින් ගණදේවි පිළිමයක් ඉතින් යාපනේ දරුවන් ඒ කියන්නේ ඒ අය
අපි දැන් බුදුදහම අදහනවා වගේ මේ අය පුතේ දේවාල වලට තමයි ගොඩක්ම ලැබි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අයගේ දෙවියන්, ගණ දෙවියන්. ඉතින් මේ විදියට දෙවි මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මේ අය ඇත්තටම මේ අය අර අපේ සිංහල අය වගේ නෙමෙයි. පොයටක් කඩවල් අරින සමාජයක් නේ දැන් තියෙන්නේ. පොයටක් කඩවල් අරිනවා. ඉතින් එහෙම නැහැ. දෙමළා එහෙම නැහැ පුතේ ආගම දහමට ආදරේ. ඇත්තටම ආදරේ. ඔයාලත් එක්ක පසු අපි ඔය කතා කරමු. දැන් පාඩම පොඩ්ඩක් කතා කරමු. අර කිව්ව ඇත්තට මේක හොඳට මැවෙනවා. හොඳට මැවෙනවා අර දෙයක් කතා කරගෙන යද්දී ඔය අත්දැකීමක් තියන අයට. ඉතින් මේ ඔයාලටත් මම කියන්නේ හැමදාම නුවරඑළිය ට්‍රිප් යන්න එපා. පොඩ්ඩක් වෙනසකටත් එක යාපනයේ යන්න. යාපනයේ ගියාට පස්සේ ඇත්තටම බලන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. දැන් නම් අර ප්‍රභාකරන්ගේ ඒ මේ ආය හැම දෙයක්ම බලන්න පුළුවන්. ඉතින් දැන් මේ කාල සීමා කොරෝනා නිසා තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. නැත්තම් පොඩ්ඩක් යනවා නම් යාපනයේ වගේ ගිහිල්ලා නාගදීපේ හෝ ලස්සන තැන් තියෙනවා බලන්න යාපනය තුල. ඉතින් තල් හකුරු කියලා જાතියක් තියෙනවා. මහරම රසයි. කියන්නේ අපේ කිතුල් හකුරු වගේ තමයි ඒ තල් හකුරු. තල් පානම් කියලා එකක් තියෙනවා. පායාසම් කියලා තියෙනවා. මාරම රසයි. දැන් අර මෙහි අපේ අම්මලා අප්පච්චිලා ගෙදරකට සාමාන්‍යයෙන් මේ සම්බලක් හැදුවොත් එඩේර මිරිස් කියලා જાතියක් වල දන්නවද? එඩේර මිරිස් සරක දාන්නේ. අන්න ඒ වගේ දානවා වගේ දෙමළය පුතේ උළුඳු වඩේ කන්න. උළුඳු වඩේ කන්න වෙනම හදනවා පුතේ මේ සම්බලක්. සයට දැනටත් කේටය ශ්‍රාවය වෙනවා මේ මුඛයට මතක් වෙද්දි. ඉතින් ඒ තරමට රසයි. වා කිව්වට වැඩක් නැහැ ගිහිල්ල ඕන බලන්න. ඉතින් අපේ සර්ලා හතර දෙනෙක් ඉන්නවා මේ ගොඩක් මඳුරණ අපි අඳුරණ අපේ මගේ සර්ගේ මිතුරන් ගොඩක් ඉන්නවා යාපනයේ. ඉතින් අපි යනවා. ඉතින් මේ කොරෝනා නිසා තමයි යන්න බැරි වුනේ. ඉතින් ඇත්තටම ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් නියම ස්ථානයක්. අපි බලමු. ඉතින් ඔයාලා දිමාපියන් එක්ක කතා කරලා ඉතින් පොඩ්ඩක් යනවා නම් යාපනයේ වගේ යන්න. ඇත්තටම හොඳ දැන් අඳුරනව නම් ගොඩක් හොඳයි. අඳුරනව නම් ඒ අය දැන් අපි ගියපු ගෙදර ඒ ඔයාලා දන්නවනේ දෙමළ අයගේ ආදරණීයම සත්‍ය කවුද? ගවයා. ගවයා. ඉතින් කිරි අම්මා, ඒ කියන්නේ එළදෙන. පුතේ ගෙදර අම්මට වගේ සලකනවා. ගෙදර අම්මට වගේ ගවයාට සලකන්නේ. ඒ තරමටම මහාර ආදරයක් තියෙන. දැන් මෙහි අය හරක් මස් කියලා මරන් කනවා. ඉතින් ඒවා තියනවා ඉතින් නැත්තේ නෑ. නමුත් ඒ අය මහාර ආදරේ. ඒ අපි වචනෙන් කිව්වට වැඩක් නැහැ. අපි දකින්න ඕන තමන්ගේ ඇස් දෙකෙන්. දැන් අර මම අර උරුඳු වඩේ කන කතාව කිව්වට පස්සේ සරට මතක් වෙනවා කාපු විදිහ. ඇත්තටම ආසයි. ඇත්තටම ආසයි. ඒ වගේම මේ පායාසම් කියලා බීමක් තියෙනවා. හොඳයි. ඇත්තටම රසවත් ඒ අය. ඒ අය හදන කෑම බීම ඇත්තටම රසවත් උදේ. ඉතින් ඕවා ගන්න අත්දැකීමක් ගන්න. ඊළඟට තියෙනවා වෙංගයි තෝසි කියලා. දැන් මෙහි සාමාන්‍යයෙන් තෝස එකක් රුපියල් 35යි 40යි නේද? එහෙ තෝස එකක් සාමාන්‍යයෙන් රුපියල් 10යි 15යි. ගාණ අඩුයි. නමුත් පුතේ මාරම රසවත්. මාරම රසවත්. වෙංගයි තෝස කියලා තියෙනවා. අම්මෝ කතා කරන්න එපා. අපි පාඩමට යක්. නැත්තම් පාඩම කතා කරන්න එන්නේ නැහැ. ඇසෙට කැම જાති දී දී ඉන්න පුළුවන්. පායාසම් වගේ නම් හොඳයි පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බලන්න පායාසම් සම්බන්ධව. ඒ කියන්නේ අපේ සව් ඔය දන්නවනේ සව් කියලා තියෙන්නේ අපි සිංහලයි කන අන්න ඒ වගේ උද රසවත් බීමක් ඇත්තටම රසවත් හරි අපි පාඩමට යන්න වට නිලා මෙල්ල මෙල්ල වට කුරු හඳ සෙමින් සෙමින් හරි අවබෝධෙන් වට කුරු හඳ සෙමින් සෙමින් වට කුරු හඳ සෙමින් සෙමින් ඔයාලට පුළුවන් නම් තයිපෝංගල් උත්සවය ආසන්න කරලා යන්න බලන්න යාපනයට. තයිපෝංගල් උත්සවය ආසන්න කරලා සිංහල අය, ඒ කියන්නේ බෞද්ධයෝ වෙසක් සමරනවා වයිටත් වඩා ඉතාමත්ම ලස්සනට පුතේ තයිපෝංගල් කියන එක සමරනවා. තයිපෝංගල් මාරම ලස්සනයි. ඔව්වා ඉතින් කතා කරන්න ගියොත් මම නම් ඇත්තටම දෙමළ සමාජයේ මම නම් ගොඩක් ආසයි. දෙමළ සමාජයේ ඒ අයගේ දැන් සාමාන්‍යයෙන් මගුල් ගෙදරක පවා ගෙදරක මගුල් ගයක් ගනිද්දී අඹ සහ කෙසෙල් ගෙඩිත් එක්ක, ඒ කියන්නේ කෙසෙල් කැනක් එක්ක තමයි ඉස්සරහ ගෙදර ඉස්සරහ මේවා කරලා තියෙන්නේ. ඒ අය ඒක දකින්නේ ශාස්ත්‍රීයත්වයේ විදියට. මේ සිංහල අය වගේ එහෙම වෙඩින් වල නටන්නේ ඒව මේ නෑ. ඒව මේව නෑ මොකද. ඒව ලස්සන. ඒ අය දැන් අපේ අය දැන් සාමාන්‍යයෙන් උදරට විදියට ඕවා මේවා කරලා දැන් මම කියන්නේ පොඩ්ඩක් කතා කර නිසා. දෙමළ මගුල් ගෙදරක් සාමාන්‍යයෙන් බැලුවොත්, ඒ කියන්නේ වෙඩින් එකක්. දෙමළ වෙඩින් එකක් يعني තමිල් කල්චර් එකේ වෙඩින් එකක් බැලුවොත්
ඒ අයගේ පුතේ තියෙන්නේ මේ අපේ වගේ මේ පුංචි බාණ්ඩ ඒවා නෙවෙයි. නලාවක් උනත් දිගයි මේ මේ සයිසිතර. මේ සයිසිතර නලාවක් උනත් දිගයි. මේ සයිසිතර දිගයි. ඉතින් ඇත්තටම මේ අර තැල්ල බඳිද්දි එහෙම ඔයා දන්නේ නැතුව ඇති. මම නම් දැකපු නිසා මම කියන්නේ අත්දැකීමක් තියෙනවා දැකපු නිසා තැල්ල බඳිද්දි ළඟට සාරි මාරම ලස්සනයි. ඒ දෙමළ සාරි කියලා කියන්නේ ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ ඔයාලට ඉතින් ඔයා තාම දැකලා නැති නිසා. මේ පොඩ්ඩක් පුළුවන් නම් යාපනයේ සංචාරයක් යන්න බලන්න කොරෝනා කාල සීමාව ඉවරුනායි පස්සේ හරි. ඉවර වෙන්නේ නැන්නේ අයිමත් අන්න මම දැක්ක කොරෝනා රැල්ලක් ළඟදීම කියලා දාලා තියෙනවා නිවුස් එක. ඉතින් මේ ඉවර වෙන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් YouTube එකේ හරි පොඩ්ඩක් හොයලා බලන්න ඕවා. ඇත්තටම ලස්සනයි පුතේ ඉගෙන ගන්නවා නම් ඔන්න ඕවා තමයි ලස්සන දේවල්. ඔයාලා අධ්‍යාපනයේ වගේම ඕවත් හොයන්න. කල්චර් ගැන, සංස්කෘතියන් ගැන. ඇත්තටම වැදගත්. අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවා වගේම දෙමළය ඉතාමත් ලස්සන උත්සව සමරනවා. ඒක ඇත්තටම ලස්සනයි. ඒ ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. දැන් ඔයාලා දැන් අපේ ආසන්නේ බැලුවොත් වතුකර දෙමළය නෙමෙයි මං කියන්නේ මේ. යාපනයේ යාපනයේ ඉන්න දෙමළය ගැන තමයි කතා කරන්නේ. ඒ ආගේ සංස්කෘතිය ඇත්තටම ලස්සනයි. ඒව සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්නවා. මුලින් ඉගෙන ගන්න හොඳට. ඉගෙන ගත්තට පස්සේ අපේ සර්ගේ මගේ ගුරුවරයාගේ ගෝලෙයෙක් ඉන්නවා යාපනයේ ග්‍රාම සේවක කෙනෙක් කියලා. ඉතින් මේ නොවා නිසා තමයි එකනි ඉගෙන ගත්තොත් හොඳ දැනකට යන්න පුළුවන්. හරි අවබෝධයි. අපි බලමු ඊටු ටික. මම පසුව කියලා දෙන්නම් ඕවා. ඇත්තටම කියලා දෙන්නම් පුළුවන් වුණොත් මම පසු සර් එකක් අහලා අපේ අර යාපනයේ ඉන්න සර් කෙනෙක් ලවා ඔයාලට කතාවක් උනත් කරවන්නම් AI උත්සවයක් කරද්දී එහෙම මොකක් හරි අනිවාර්යෙන් එකක් කරලා දෙන්නම් බලමු අපි ඉස්සරහට හොඳ දෙයක් කරමු තක්කාල පාඩම් බලමු පුතේ වට නිලා මෙල්ල මෙල්ල වට නිලා වට කුරු හඳ සෙමින් සෙමින් එටි පාර් කුදු එබි බලයි ලියගමු එටි පාර් කුදු එබි බලයි වටකුරු හඳ සෙමින් සෙමින් එටි පාර් කුදු එබි බලයි වටකුරු හඳ සෙමින් සෙමින් එබි බලයි ඊළඟට පුතේ නච්ච තිරංගල් හරි අවබෝධයෙන් බලමු නච්ච තිරංගල් කන්නේ කන්නේ නච්ච තිරංගල් කන්නේ කන්නේ ලියාගමු නච්ච තිරංගල් තරු හරි අවබෝධයෙන් ලියාගන්න තරු 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 නච්ච තිරංගල් කන්නේ කන්නේ තරු ඇසින් ඇස ඇසිපිය හරි අවබෝධයෙන් ලියාගන්න නච්ච තිරංගල් කන්නේ කන්නේ තරු ඇසින් ඇස හරි අවබෝධයෙන් ලියාගන්න තරු ඇසින් ඇස ඇසිපිය කන්නේ කන්නේ තරු ඇසින් ඇස ඇසිපිය බලනෝ සර් කිය උපමාව දැක්කද තරු ඇසින් ඇස ඇසිපිය බලන්න ශිමිට්ටිකාටුදු ගසා පෙන්වයි ශිමිට්ටිකාටුදු ගසා පෙන්වයි හරි අවබෝධයෙන් ලියාගන්න ගසා පෙන්වයි ගසා පෙන්වයි ගසා පෙන්වයි ගසා පෙන්වයි ගසා පෙන්වයි හරි බලමු අපි ඊළඟ පේළිය කාට්ටු යානෙයියුම් කැලෑ අලිද හරි අවබෝධයෙන් ලියාගන්න කාට්ටු යානෙයියුම් කැලෑ අලිද හරි අවබෝධයෙන් කැලෑ අලිද කැලෑ අලිද කැලෑ අලිද කාටු යානෙයියුම් කැලෑ අලිද සිංගම් පුලෙයුම් උලවුනින්රණ සිංගම් පුලෙයුම් සිංගම් සිංහයන් ලියාගමු කැලෑ අලිද සිංගම් පුලෙයුම් උලවුනින්රණ සිංගම්
සිංහයෝද හරි අවබෝධයෙන් ලියාගන්න සිංහ පුලියුම් සිංහයෝද සිංහයෝද පුලියුම් කොටිද සිංහයෝද කොටිද සිංහයෝද කොටිද උලව් හින්රණ එහෙ මෙහෙ ඇලි දිටි උලව් කියන්නේ පුතේ ක්‍රියා මූලයක් උලව් හින්රණ එහෙ මෙහෙ ඇලි දිටි වර්තමාන කාල නිහල් කාල නිහල් කාලත්තිල් උල්ල වාක්‍යම් සිංහම් පුලියුම් උලව් හින්රණ සිංහයෝද කොටිද එහෙ මෙහෙ ඇලි දිටි එහෙ මෙහෙ ඇලි දිටි අදෝ උලව් හින්රණ එහි එහෙ මෙහෙ ඇලි දිටි අන්තිම පේළිය ලියා ගන්න අදෝ උලව් හින්රණ එහි එහෙ මෙහෙ ඇලි දිටි 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 හරි දැන් පෙළගන්න 16 වෙනි පිටුව ඉක්මන් කරන් ඔයාලා ගෙදරට වැඩක් තියෙනවා හොඳට අහගන්න ඔය දැන් අද අපි කතා කරපු කවි පන්තිය අනිවාර්යෙන් ඔයාලගේ අභ්‍යාස ලියන පොතේ අනිවාර්යෙන් ලියන්න ඕන ලියලා ඒකේ තේරුමත් අනිවාර්යෙන්ම ලියන්න ඕන හේතුව තමයි පුතේ ඔය වචන ඉතාමත් වැදගත් අපි මේ මාසේ අන්තිමට සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය ඒ ප්‍රශ්න පත්‍රයට හොඳ මූණ දෙන්න ඔබ සූදානමකින් යුක්ත වෙන්න ඕන ඉතින් ඒක නිසා හරි අවබෝධයෙන් ඔය වැඩ ටික කරගන්න හරිම අවබෝධයෙන් ඒක තමයි වැදගත් වෙන්නේ බලන්න 16 වෙනි පිටුව බලමු අපි සොල්ලරි මුහම් වචන හඳුන්වා දීම ලියාගමු ඉක්මනට සොල්ලරි මුහම් වචන හඳුන්වා දීම සොල්ලරි මුහම් වචන හඳුන්වා දීම අපි ලබන සතියේ පාඩම ඉවර කරන්න උඩරිම try එක දෙමු පාඩම ඉවර කරන්න ෂුවර් එකක් නැහැ උඩරිම try එක දෙමු ඔයාලට දැන් ඉදිරියේදී රචනා දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම රචනා දෙකක් හෝ තුනක් අනිවාර්යෙන් අපි සාකච්ඡා කරන්න ඕන විභාගයට කොහොමත් අනිවාර්යෙන් රචනාවක් එනවා කියලා ඔයාලා දන්නවනේ දෙමළ භාෂාවේ රචනාවක් ලියන්න කොහොමත් එනවා ඉතින් ඒක නිසා අපි ඒකටත් හුරු වෙන්න ඕන හිමින් සැරේ ඉතින් ඒකටත් අදාළ වෙන විදිහට මම රචනා ටික දෙන්නම් එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ හරි බලමු අපි හරි අවබෝධයෙන් වචන හඳුන්වා දීම පළවෙනි එක පූත්තු ඉරුක්කුදු පිපී තිබෙනවා දෙවෙනි එක පළත්තු කියන්නේ පුතේ ඉදි පළම් පළත්තු තොංගුදු පළතුරු ඉදි එල්ලෙයි ඊළඟට තොංගුදු කියන්නේ එල්ලෙයි තේනීකල් මීමැසෝ තේන් කියන්නේ මීපැණි එඩුක්කුදු කියන්නේ ගනි ඊළඟට පළම් පරිත්ත පළතුරු කැඩු පළම් පරිත්ත කුරංගු කූට්ටම් පළතුරු කැඩු වඳුරු රංචුව ඊළඟට රුසිත්තු කියන්නේ රසකර උන්නදු කියන්නේ කයි පරවෙයි කූට්ටම් කුරුළු රෑන පෝල කියන්නේ පුතේ වගේ වානරංගල් වඳුරෝ තිරියුදු කියන්නේ හේ මෙහෙ ඇවිදි වාසම් කියන්නේ සුවද ඊළඟට බීසුදු කියන්නේ හැමයි නක්ෂත්‍රංගල් තරු නැත්තම් තාරකාවෝ ඊළඟට ශිමිට්ටු කියන්නේ ඇසි පියගසයි උලව් හින්රණ එහෙ මෙහෙ ඇවිදි අපි බලමු ක්‍රියාකාරකම් මංගෙක අච්චු පොතේ 17 වෙනි පිටුව ඉක්මන් කරන්න කොසියෝ දෙනා ඉක්මන් කරන් අච්චු පොතේ 17 වෙනි පිටුව මම දෙන්නම් විනාඩි දෙකක් ටක් ගාලා ක්‍රියාකාරකම කරලා පෙන්වන්න බලන්න සර්ට අපි බලමු හරි අවබෝධයෙන් බලමු අපි කොසර්ට පෙන්වන්න ක්‍රියාකාරකම කරලා එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයකින් තොරව ලයික් මං කරන් බලමු දැන් හිනාවිවි කතා කිව්වා වගේම වැඩ කරන්නත් ඕන හරිද හිනාවිවි කතා කිව්වා වගේම වැඩ කරන්නත් ඕනේ වගේම
අනියම චාතුර්යා හරි පුතේ නියමයි 0.6 හදයි 100 හරි චාතුර්යා හරි විනුජී කොපෙන්නන් මට හරියට පැහැදිලි නෑ විනුජී හරි හරි එසඳු කොහරිත් ඇතික්මන් කරමු ආ නියමයි චමෝද්යා හරි පුතේ හරි දෙවුමි හරි අකිල හරි පවසරා को स्पीड का हदा करना होना है हो माम बे स्पीड का हदा करना होना है हरी अमिंदन है हरी पुते अमिंदन है हरी होंदा है तर मोहंदा है गुड़ा का वैडा करना आनी है कौन इत्ते आनी है मैं गणेशा हरी हरि अभिषेक हरि ओमेशा हरि ओमाया हरि पुते हरि දැන් ගොඩක් අය ඉවරයි තා විනාඩියක් දෙන්නද ඉක්මන් කරන්නකො තා විනාඩියක් දෙන්න මං ඔය පොත බලද්දී දරුවන්ගේ දැකපු අඩුපාඩුවක් කියන්නද හරිද ගොඩක් අය මාස්ටර් ගයිඩ් පොත් භාවිතා කරනව එකක් තව එකක් ගොඩක් අය ඒ කියන්නේ අච්චු පොත භාවිතා නොකර සිංහල තේරුම් තියෙන පොත් භාවිතා කරනවා කිසිම අවස්ථාවක ඉංග්‍රීසි භාෂාවට හරි දෙමළ භාෂාවට හරි භාෂාවලට කිසිම අවස්ථාවක තේරුම් තියෙන පොත් භාවිතා කරන්න යන්න එපා ඒක මෙහෙමයි ඒක ඔයාලට දැන් තේරෙන්නේ නැහැ පුතේ ඒක එහෙම ප්‍රශ්නයක් නෑ අනේ සර් කියන්නේ මොකද්ද එහෙම කියලා. නමුත් එහෙම එපා. අච්චු පොත භාවිතා කරන්න. හේතුව තමයි ඔය තේරුම් තියෙන පොත්වල එහෙම උනාට පස්සේ ඔයාලට අලුතෙන් වචනයක් ඉගෙන ගන්න සම්භාවිතාවක් ඇත්තරම නැහැ පුතේ. ඉතින් ඒක නිසා මම නම් කිසිම අවස්ථාවක අඩුම ගානේ ටියුට් එකක්වත් අඩුම ගානේ සිංහල අකුරක්වත් තියෙන විදිහට දෙවල ටියුට් එකක් නම් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරි අවබෝධයෙන් වචන එකතු කරගන්න නම් ඔයාලට වචන අලුතෙන්ම Taman හිතලා බලන්න ඕන මොකද්ද මේ වචනය කියලා. ඉතින් පොඩ්ඩක් ඒවට හුරු වෙන්න ඕන. ඕවා තමයි අපි දැන් බලන්න ඕන. ඔය අඩුපාඩු ටික අල්ලගත්තට පස්සේ අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. මම නම් දරුවන්ගේ මේ හත් ශ්‍රේණිය නෙවෙයි ටාගට් කරන්නේ. මම නම් ටාගට් කරන්නේ ඔයාලගේ O level විභාගය. ඉතින් O level විභාගයට ඔහොම වැඩ කරන්න අමාරුයි. හොඳට ෆ්‍රයිට් එකක් දෙන්න ඕන පන්තිය තුල වගේම දැන් මිදන් සූදානම් එන්නේ ඒවට. හොඳයි. ඇත්තටම හොඳයි. දරුවන්ගේ අඩුපාඩු ටික බැලුවට පස්සේ තේරෙනවා. තා පොඩ්ඩක් අකුරු පිළිබඳ දැනුමක් මට පොඩ්ඩක් බලන්න ඕන ඔයාලගේ ඒක අපි තව දවසක බලමු. දැන් අපි ටක් ගාලා මේ ක්‍රියාකාරකම් බලමු පුතේ. හරි අවබෝධය. දැන් ඔයාලා බලන්න මේ සර්ගේ අතේ තියෙන අච්චු පොත. මේ අච්චු පොතේ එක වචනයක්වත් ලියලා නැහැ. දැන් අපි ඉග දැන් අපිටත් අපිත් මේ තැනට ආවේ අධ්‍යාපනය ලැබලා. ඉතින් අධ්‍යාපනය ලැබලෙද්දී අපිටත් පුතේ අපේ ගුරුවරු කිසිම අවස්ථාවක සිංහල තේරුම් දුන්නේ නැහැ. පන්තිය තුල සාකච්ඡා කරන එක අපි හොඳට ඔළුවට දාගත්තා. අන්න එහෙම තමයි භාෂා ඉගෙන ගන්න ඕන. මම කියනටත් වඩා ගොඩක්ම ඕවා කියලා දෙන්නේ ගොඩක්ම අර නොදන්න භාෂා ඉගෙන ගනිද්දි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ පිළිබඳ අවබෝධය තියාගන්න. අපිට කොච්චර සිංහල ඉගෙන ගත්තා සමහර අවස්ථාවල සිංහල වචනවත් දැනුම දන්නේ නැහැනේ අපි. ඒ වගේ තමයි දෙමළ භාෂාවත්. ඒක නිසා වචන පිළිබඳ අවබෝධය දැනගන්න නම් ඔබ අලුතෙන් වචන එකතු කරන්න ඕන. එහෙම නැතුව අමාරුයි. ඒක නිසා අච්චු පොත අනිවාර්යෙන් භාවිතයට ගන්න. ඒක අංක 1. ඒක හොඳට මතක තියාගන්න. හරි. අපි බලමු පුතේ. ක්‍රියාකාරකම් අංක 1 බලමු අපි ෂෝඩිහලාහ ඉනේවෝම් ෂෝඩිහලාහ ඉනේවෝම් ලියාගමු යුගල වශයෙන් එකතු වෙමු හරි අවබෝධෙන් ෂෝඩිහලාහ ඉනේවෝම් යුගල වශයෙන් එකතු වෙමු දරුව දෙන්න තුන් දෙනෙක් ගාව අර පොත තිබ්බ නිසා මම කියන්නේ මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මම කියන්නේ ඔයාලට අඩුපාඩුවක් හදාගන්න හරිද නැත්තම් අපරාධයක් වෙයි හරි බලමු අපි शोड़ी हला है नहीं वो युगल वशेन निकटु वे मो युगल वशेन निकटु वे मो पढ़म पार पोम पिंतूर बालमु पढ़म पार पोम पिंतूर बालमु पढ़म पार पोम पिंतूर बालमु युगल वशेन निकटु वे मो पढ़म पार पोम पिंतूर बालमु
කලන්දුරෙයියාඩුවෝම් සාකච්ඡා කරමු. කලන්දුරෙයියාඩුවෝම් සාකච්ඡා කරමු. සාකච්ඡා කරමු. සාකච්ඡා කරමු. වසිපෝම් කියවමු. ඉක්මංකල ලියාගම් පොඩ්ඩක්. වසිපෝම් කියවමු. වසිපෝම් කියවමු. වසිපෝම් කියවමු. පොරුත්තමාන සොල්ලේ තෙරින්දු ඉඩෛවලිහලේ නිරප්පුවෝම්. පොරුත්තමාන සොල්ලේ ගැලපෙන වචනය හරි ආබෝධෙන් ලියාගන්න. ගැලපෙන වචනය ගැලපෙන වචනය ගැලපෙන වචනය තෙරින්දු තෝරා හරි අවබෝධයෙන් ලියාගන්න ගැලපෙන වචනය තෝරා ඉඩෛවලිහලේ නිරප්පුවෝම් හිස්තැන් පුරවමු ගැලපෙන වචනය තෝරා හිස්තැන් පුරවමු ගැලපෙන වචනය තෝරා හිස්තැන් පුරවමු ගැලපෙන වචනය තෝරා හිස්තැන් පුරවමු හරි අපි අංක 1 බලමු ඔය රෝස පාට කොටුව තුල තියෙන වචන ටික තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ එතකොට කිසි ප්‍රශ්නයකින් තොරව ඔයාලට මේවට අදාළ වචන ටික බලා ගන්න පුළුවන් ඉක්මන් කරමු පූ කියන්නේ මල ඉක්මන් කරන් පූ කියන්නේ මල පූ කියන්නේ මල දෙවැනි එක පළංගල් පළතුරු පළංගල් පළතුරු පළංගල් පළතුරු ඊළඟට කුරංගුහල් වඳුරෝ හරි අවබෝධයෙන් බලමු කුරංගුහල් වඳුරෝ 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 කුරංගුහල් වඳුරෝ ඊළඟට තේනි කියන්නේ මීමැස්සා එකක් එක මීමැස්සෙක් තේනි කියන්නේ මීමැස්සා මීමැස්සා ඊළඟට ඉලෙයි කියන්නේ කොළය එක කොළයක් ඉලෙයි කියන්නේ කොළය එසඳු ලියන්නේ නැද්ද ඉලෙයි කියන්නේ කොළය ඊළඟට වනම් කියන්නේ කැලය නැත්නම් වනාන්තරය වනම් කියන්නේ කැලය නැත්නම් වනාන්තරය කැලය නැත්නම් වනාන්තරය ඉලෙයිහල් කියන්නේ පුතේ කොළ බහුවචන ඉලෙයිහල් කියන්නේ කොළ ඊළඟට නක්ෂත්‍රම් කියන්නේ තරුව නක්ෂත්‍රම් තරුව නක්ෂත්‍රංගල් තමයි තරු වෙන්නේ බහුවචන වෙන්නේ අපි ලබන සතියේ ඒකවචන බහුවචන කතා කරනවා විභාගයට අනිවාර්ය ලකුණු 10 ප්‍රශ්නයක් ඒක ඊළඟට බලමු පුරාකල් පරවියෝ ඉක්මංගල ලියාගමු පුරාකල් පරවියෝ පුරාකල් පරවියෝ ඊළඟට පළම් කියන්නේ පළතුර එකක් ඊළඟට මරම් කියන්නේ ගස එක ගසක් හරි අවබෝධෙන් පළම් කියන්නේ පළතුර මරම් කියන්නේ ගස ඔය ඒකවචන බහුවචන පිළිබඳ අවබෝධය තමයි කොටි තුනක් සේ ඔතන චෙක් කරන්න. එතකොට අපිට හරි අවබෝධයෙන් ලබන සතියේ පන්ති ආරම්භ කර ගමන් ඒකවචන බහුවචන වලින් අපිට වැඩ ටික ආරම්භ කරන්න පුළුවන්. ඒකට ටියුට් එකක් ලබන සතියේ දෙන්නම් රචනාවකුත් එක්ක තියෙන එකක්. එතකොට ඒක print out එක කරන් සම්බන්ධ වෙන්න. එහෙනම් පුතේ අද අපි පන්තිය නතර කරමු. වණක්කම් ආයුබෝවන් මුන්මණිහල් තුනේ තෙරුවන් සරණයි සියලු දෙනා පරිස්සමින් ඉන්න.